මේ ගත වෙන්නේ මාවල් සිනමටික් යුනිවර්ස් එක. එහෙම නැත්නම් MCU එක රෙදි පිටින් නාගෙන ඉන්න කාලයක්. මේ වගේ අර්බුද කාලෙක අපිට MCU එක ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් එකම ෆිල්ම් එක තමයි මේ අවුරුද්දේ මැද රිලීස් වෙන්න තියෙන Deadpool 3 වෙනි ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල්, ඒ වගේම අලුත් චරිත මොනවද? අද වීඩියෝ එකෙන් Deadpool 3 ගැන කතා කරමු. Hello guys, කොහමද ඔයාලට? ගොඩක් සාදරෙන් පිළිගන්නවා WMStudio YouTube channel එකට. 2024 දී රිලීස් වෙන එකම MCU ෆිල්ම් එක වෙන Deadpool 3 ෆිල්ම් එක මාවල් විශ්වයේ ලොකු හැරවුමක් ගන්න නියමිතයි. ඒ වගේම දැනට MCU එකේ දකින්න නොලබුණු මාවල් චරිත සෙට් එකක්ම MCU එකට අරගෙන ඉන්නත් නියමිතයි. ඉතින් ඒ විදිහට Deadpool 3 ෆිල්ම් එක ගැන ඔයාලා දැනගත්තු දේවල් ගොඩක් අද වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් වේවි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. Deadpool කොහොමද MCU එකට එන්නේ? මීට ලොකු කාලයකට කලින් Marvel Entertainment සමාගම ලොකු ආර්ථික පසුබෑමකට මුහුණ දෙනවා. මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ මේ අය කරන්නේ තමන්ට අයිති කැරක්ටර්ස් රැසක මූවි රයිට්ස්, එහෙම නැත්නම් ෆිල්ම්ස් නිපදවීමේ අයිතිය වෙනත් ස්ටුඩියෝ වලට විකුණවපු එක. ඒ විදිහට ස්පයිඩර්මෑන් සහ ඒ සම්බන්ධ චරිත සෝනි සමාගමට, හල්ක් නේම වගේ චරිත යුනිවර්සල් ස්ටුඩියෝකට වගේ විකුණනවා. ඒ වගේම X-Men, Fantastic Four වගේ කැරක්ටර්ස් 20th Century Fox ස්ටුඩියෝකට විකුණනවා. අන්න ඒකයි එන් ගේම් එකේදී පවා X-Men ලව දකින්න ලැබුණේ නැත්තේ. X-Men rights ගත්තු ෆොක්ස්ලා 2000 X-Men පළවෙනි ෆිල්ම් එකේ ඉඳලා 2020 දී රිලීස් වුණු New Mutants කියන ෆිල්ම් එක දක්වා ලස්සන X-Men universe එකක් develop කරනවා. ඒත් පස්සේ කාලෙක Marvel Studio එකේ අයිතියක් තියෙන Disney සමාගම විසින් Fox Studio එක buy කරනවා. ඒකෙන් Marvel Studio එක සහ Fox කියන කම්පැනි දෙකම Disney ලා අයිතියට ගැනිනවා. දැන් character rights තියෙන නිසා MCU එකට X-Men ලව ගෙන්නන්න පුළුවන්. මේක කරන්න හොඳම අවස්ථාව තමයි මේ Deadpool 3 වෙනි ෆිල්ම් එක. Deadpool කියන්නේ කලින් Fox X-Men universe එකේ චරිතයක් නිසා පළවෙනි ෆිල්ම්ස් දෙකත් ඒ universe එකට තමයි ආйти. එතකොට කොහමද ඒ universe එකට හිටපු Deadpool MCU එකට එන්නේ? Deadpool දෙවෙනි ෆිල්ම් එකෙන් අපි දැක්කා ඔහු Cable ගේ time machine එකෙන් විවිධ universe අතරේ ගමන් කරනවා. DC universe එකට පවා dial එක යනවා. ඔය විදිහට Cable ගේ machine එක යොදාගෙන Deadpool MCU එකට එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් multiverse එක හරහා ගමන් කරනවා වෙන්න පුළුවන්. එහෙදි ඔහුට එක එක චරිත හම් වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තව එක fan theory එකක් තියෙනවා. TV එක විසින් Deadpool මේ යුනිවර්ස් එකට ගෙන්නනවා කියලා. ඌ MCU එන්නේ කොහොමද කියලා මේ ෆිල්ම් එකේදී තමයි අපිට හරියටම බලාගන්න වෙන්නේ මොනවා වුණා. Wolverine MCU එන්නේ කොහමද? Wolverine කියන්නේ අපි හැමෝම ආදරය කරන චරිතයක්. අපි දන්නවා Fox Universe එකේ Wolverine Logan ෆිල්ම් එකේදී මිය ගියා කියලා. ඒකෙන් නිල වශයෙන් Wolverine කතාව අවසන් කෙරුණා. ඒත් ගිය අවුරුද්දේ දවසක Deadpool චරිතය කරන Ryan Reynolds මේ ෆිල්ම් එක ගැන announcement video එකේදී නිල වශයෙන් තහවුරු කරා Hugh Jackman ගේ Wolverine ආපහු එනවා කියලා. ඒ වගේම මෑතකදී නිකුත් වුණු සෙට් ෆොටෝස් වලිනුත් මේ කාරණේ සාකච්ඡා වුණා. ඒ වගේම ඒවට අනුව Wolverine ප්‍රථම වතාවට ඔහුගේ ක්ලාසික සූට් එකෙන් දැක් ගන්න අපිට වාසනාව ලැබෙනවා. මැරෙන Wolverine ආපහු වෙන්නේ කොහොමද කියනවනම් එක්ක Deadpool time travel කරලා Wolverine මැරෙන්න කලින් දවසක ඌව එක්කගෙන ඉන්නේ නැති. එහෙම නැත්නම් මේ ඉන්නේ Wolverine ගේ වෙනත් variant කෙනෙක් වෙන්න පුළුවන්. ඒකත් හරියටම දැනගන්න වෙන්නේ ෆිල්ම් එකේදී තමයි. Logan ෆිල්ම් එකේ අධ්‍යක්ෂක James Mangold කියන විදිහට Deadpool 3 එකේ වෙන සිදුවීම් සිදුවෙන්නේ Logan ෆිල්ම් එකේ වෙන දේවල් වලට කලින්. ඒ වගේම මේකෙන් Logan එකට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා තෝ කියනවා. ෆිල්ම් එකේදී මොකක් වෙයිද? ෆිල්ම් එකේ වෙන්න යන දේ මොකද්ද කියලා අපිට තාම හරියට කියන්න බෑ. මොකද අඩුම තරම ට්‍රේලර් එකක්වත් තාම රිලීස් කරලා නැහැනේ. ඒත් ලීක් වුණු සෙට් ෆොටෝස් වලට අනුව අපිට යම් යම් දේවල් අනුමාන කරන්න පුළුවන්. මේ ෆොටෝ එක ආවේ ටික කාලයකට කලින්. මේකෙදි පූලා වගේම උල්ලික් බලාගන්න ලැබෙනවා. පසුබිමින් දකින්න ලැබෙන 20th Century Fox ලෝගෝ එක. දැන් මේ ස්ටුඩියෝ එක හඳුන්වන්නේ 20th Century Studio කියලා මිසක් Fox කියලා කැලල අයින් කරලා තියෙන්නේ. ඒ නිසා මේ අනිවාර්යෙන්ම X-Men Universe එක හැදුණු කාලේ ස්ටුඩියෝ එකේ ලෝගෝ එක. මේතන දිහා බැලුවම හොඳට පේන දෙයක් තමයි මේ ඉන්නේ කාන්තාරික වගේ තැනක කියලා. ඒ අනුව ගොඩක් දුරට The Void එක වෙන්න පුළුවන්. The Void එක කියන්නේ මේ යුනිවර්ස් එකේ නොතිබිය යුතු දේවල් විනාශ කරන්න යන ටයිම් ලයින් එකකින් එපිට තියෙන ස්ථානයක්. එහෙම බැලුවොත් නම් එක දෙයක් අනුමාන කරන්න පුළුවන්. TV එක විසින් දැනට තියෙන Fox Universe එක විනාශ කරන්න තීරණය කරලා ඒ Universe එක ෆෝන් කරලා Void එකට එවෙන්න පුළුවන්. එහෙම වුණොත් Deadpool වගේම Wolverine උනොත් Void එකට එවෙනවා. ඒයි විතරක් නෙමෙයි Fox Studio එක යට දෙහිටිය X-Men ලා ඔක්කොම අය Fantastic Four වගේ කට්ටියත් මේකට එවෙනවා. රූමර්ස් වල විදියට AI මේ ෆිල්ම් එකට එන්න මග පෑදෙන්නේ මේකෙන් වෙන්න පුළුවන්. මේක Void එක කියන්න පුළුවන් තවත් එක සාක්ෂියක් තමයි මෙන්න මේ ෆොටෝ එක. මේකෙදි මොකක් හරි ගෝලාකාර කෝඩුවක ඉන්න TVA ඒජන්ට් කෙනෙක්ව දැක ගන්න පුළුවන්. ඒ නිසා Deadpool 3 එකේදී X-Men ලා Void එකට ඇවිල්ලා එතනින් MCU එකට එන જાති කතාවක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙන්නේ high level fourth wall break එකක් කියලා තියෙනවා.
පොත්වල් බ්‍රේක් කරනවා කියන්නේ යම් කිසි ෆිල්ම් එකක ඉන්න චරිතයක් Taman ඉන්න ෆිල්ම් එකක කියලා දැනගෙන පිටත ඔඩියන්ස් එකත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන එක. Deadpoolට නම් මේ හැකියාව තියෙනවා කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. MCU එකේ Sinhala-ටත් ඒක පුළුවන්. ඒ විදිහට තමයි ඇය Tamanගේ TV series එකෙන් එලියට් ඇවිල්ලා Marvel Studio එකට යන්නේ. අන්න ඒ විදිහට Deadpool උත් Fox Studio එකට ගියාද දන්නේ නැහැ. එහෙම වුණානම් එහෙදි ඔහුට අනිත් X-Men චරිතත් එක්ක වැඩ කරන්න chance එකක් ලැබෙන්න පුළුවන්. ඒ විදිහටම ෆිල්ම් එකේ කතාව හැදෙයිද කියන්නත් බෑ. දැනට ෆිල්ම් එකේ කතාව ගැන කියන්න පුළුවන් නම් ඔය දේවල් ටික තමයි. ෆිල්ම් එකේදී දකින්න ලැබෙන අනෙකුත් චරිත මොනවද? දැනටම අපි නිල වශයෙන් දන්නවා Deadpool සහ Wolverine ෆිල්ම් එකේ ඉන්නවා කියලා. ඒක Ryan Reynolds නිල වශයෙන් තහවුරු කරපු කාරණාව. ඒ වගේම ඔහු විසින් Instagram post එකකින් කියලා තියෙනවා Deadpool කෙනෙකුත් ෆිල්ම් එකේ ඉන්නවයි කියලා. ඊට අමතරව Lady Deadpool කෙනෙක් හෝ Kitpool කෙනෙකුත් ඉන්න ඉඩ තියෙනවා කියලා rumors තියෙනවා. Kitpool විදියට Walter Scobell ඉඳී කියලා තමයි කියන්නේ. ඊළඟට ලීක් වුණු set photos පැත්තට ගියාම Saber Tooth දැක් ගන්න පුළුවන්. මෙතනදී වුල්වි සහ ඩෙඩා එකතු වෙලා Saber Tooth බඩු පැකට් කරන විදිය දැනටම ලීක් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි කලින් කිව්ව TVA ඒජන්ට්වත් බලා ගන්න පුළුවන්. ඔහු ඉන්නවා කියන්නේ තවත් TVA ඒජන්ට්ස්ලත් ඉන්න පුළුවන්. සමහර විට TVA එකත් පෙන්වන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකේදී ලෝකී සීරීස් එකෙන් හඳුනලා දුන්නු Mobius පවා ඉන්නවා කියලා තමයි රූම එකේ තියෙන්නේ. මේක නම් ගොඩක්ම දුරට ඇත්ත වෙන්න පුළුවන්. ආයෙකත් තියෙයි ඒක Twitter chat එකෙන් බලාගත්තු එක. ඒක Miss Minutes' Twitter account එක සහ Ryan Reynolds අතර වුණු කතාබහ. ඒකෙන් කියන්නේ Miss Minutes Deadpool 3 එකේ ඉන්නවා කියලා වෙන බැරිකමක් නැහැ. ඊළඟට මේකදී පෙන්නුම් කරන්නේ Fantastic Four ලගේ Sky Car එක. මේක පරණ Fantastic Four comic වල ඉඳන් දකින්න ලැබුණු එකක්. මේ කාර් එක තියෙනවා කියන්නේ අනිවාර්යයෙන් Fantastic Four ලා කණ්ඩායමක් දැක ගන්න ඉඩ තියෙන පුළුවන්. ඒ විදිහට Fox ලා රිලීස් කරපු 2005 මෙන්න මේ ටීම් එක හෝ 2015 reboot එකේ හිටව මේ ටීම් එකෙන් දෙකෙන් එකක් දැක ගන්න ඉඩ තියෙනවා. හොඳට බැලුවොත් පේනවා මේ කාර් එක drive කරන්නේ Toad කියලා. Toad කියන්නේ X-Men villain කෙනෙක්. Superhuman abilities වලට අමතරව කකුල් වලින් පැනපැන යන එක වගේ powers උත් ඔහුට තියෙනවා. කලින් X-Men movies වල නම් මූ ඉඳලා නැහැ. කොහොම හරි මේකේ ඉන්නවා. ඊළඟට මේකෙන් පෙන්නුම් කරන්නේ Red Skull-ගේ කාර් එක. Captain America The First Avenger movie එකේදී අපිට Red Skull-ගේ මේ කාර් එක දැක් ගන්න ලැබුණා. ඒ කියන්නේ ඔහුත් ඉන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ MCU එකට සම්බන්ධ දේවලුත් මෙතන තියෙනවා. එහෙනම් අපිට MCU එකේ චරිත එකක් හෝ කීපයක්ම මේකෙන් දැක් ගන්නත් ඉඩ ලැබේවි. Leak photos ගැන නම් එච්චරයි. ඊළඟට තව ලොකෝටම යන දෙයක් තමයි මේකෙදි Daredevil සහ Elektra දැක ගන්න පුළුවන් කියන එක. Daredevil විදියට 2003 දී අපු Daredevil movie එකේ Ben Affleck තමයි ඉන්නවා කියන්නේ. මේක නම් පිළිගත හැකි sources කිහිපයකින්ම තහවුරු කරපු දෙයක්. ඒ වගේම Elektra film එකේ ඉඳපු Elektraට රඟපාපු Jennifer Garner පවා ඉන්නවලු මේකේ. මේක ඇයත් කියලා දෙන දෙයක්. ඊළඟ අරන් කියනන් Taylor Swift fansලට good news එකක්. popular singer කෙනෙක් වෙන Taylor Swift Deadpool 3 film එකේ character එකකට ඉන්නවා කියලා කලින් news එකක් ගියා. පස්සේ දැන් තියෙනවා ඇගේ සින්දුව පමණයි මේ film එකට එකතු කරගන්නේ කියලා. ඒක කොහොම වෙයිද දන්නේ නැහැ. ඩෙඩා ගැන කතා කරද්දී ඔහුගේ අතකොළු ටික අමතක කරන්නත් බෑ. Deadpool 1 film එකේ හිටපු Negasonic Teenage Warhead වගේම Yukio දෙන්නත් ඉන්නලු මේකේ. ඒ වගේම දෙවැනි film එකේ ඉඳපු Domino Cable වමත් මේකේ ඉන්නලු. මේට අමතරව වැනේසා කැරක්ටර් කරපු මොරිනා බෙකරින් පවා කියලා තියෙනවා මේ ෆිල්ම් එක ඔඩියන්ස් එක විනුවෙන්ම හදන එකක් කියලා. ඒ කියන්නේ වැනේසාවත් බලාගන්න පුළුවන් ෆ්ලෑෂ් බෑක් සීන් එකකදී හරි. ඔන්නව තමයි දැනට තියෙන රූමර්ස්. ආයෙත් කියනවා මේවා රූමර්ස්ම විතරයි. ඉන්නවා කියලා Marvel එකෙන් තහවුරු කරපු කිසිම කෙනෙක් මෙතන නැහැ. ඒ නිසා කියන්න තියෙන්නේ මේ ඔක්කොම ආයෙ බලන්න හිතාගෙන තියටර් එකට යන්න එපා. එහෙම ගිහින් ඔයාලගේ හෝප්ස් කැඩුනොත් එහෙම වෙන්නේ Multiverse of Madness ෆිල්ම් එකට වුණා වගේ නෙගටිව් රේටින්ස් ගන්න. ඒ ෆිල්ම් එකෙත් නැති චරිත බලාගන්න ගින් තමයි හැමෝම බණින්න ගත්තේ. මේකෙදිත් එච්චරම තමයි. සා අනික මම මේ කියපු අය ඔක්කොම හිටියත් ඒ තප්පර එක දෙක සීන් එකකට වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියනවා මේ ඔක්කොමලා ටීම් අප් වෙලා එන් ගේම් එක වගේ ලොකු ලොකු ෆයිට් සිද්ධ වෙයි කියලා නම් බලන් ඉන්න එපා. එහෙම වෙන්නේ නැහැ සත්තයි. මොකද මේක Deadpool 3 මිසක් වෙන මොකක්වත් නෙමෙයි. මේක Deadpool ගේ කතාව. ඕනි නම් මූ එක වචනයක් දෙකක් දායි ඊට වඩා දේවල් ඉන්නේ නැහැ. ෆිල්ම් එකේ විලන් කවුරු වෙයිද? Marvel Studio එක විලන් කෙනෙක් විදියට කාන්තා චරිතයක් එකතු කරනවා කියන කාරණාව නම් සම්පූර්ණයෙන්ම සහතික වෙන්න පුළුවන්. මොකද මේ වෙනකොට හොලිවුඩ් වලට කෙලවෙමින් ඉන්න ෆෙමිනිසම් වාසංගතය මේකට ටිකක් හරි බලපාන්න එපයි. නැද්ද මං අහන්නේ. කොහොමෙන් කොහම හරි මේ ෆිල්ම් එකේ විලන් රෝල් එක කරන්නේ Emma Corrin. The Crown series එකේ Princess Diana'ගේ character එකලේ මෙයා. රූමර්ස් වලට අනුව Emma act කරන්නේ TVA ජජ් කෙනෙක්ගේ රෝල් එකක්ලු. එහෙමනම් අනිවාර්යයෙන්ම ෆිල්ම් එක time travel සහ void එක සම්බන්ධ සිදුවීම් ෆිල්ම් එකේ තියෙන්න පුළුවන්. හැබැයි මෙහිමයි Ryan ගේ announcement video එකේ Dale එක කියවන්නේ මෙන්න මේ Wolverine volume 7 එකේ comic එක. ඕකේ ඉන්නේ Danger කියන female villain. Danger කියන්නේ Professor X ගේ danger room එකේ AI එකක් activate වෙලා body එකක් හදාගෙන බිහි වුණු villain කෙනෙක්. එහෙමනම් Danger මේකේ villain කෙනෙක් විදිහට ඉන්න වෙන්න පුළුවන්. Film එක ගැන විස්තර trailer එකෙන් කවද්ද? Kevin Feige එහෙම නැත්නම් Marvel Studio එකේ සභාපති officially කිව්වා Deadpool 3 එක MCU film එකක් කියලා. ඒ වගේම ෆිල්ම් එක R rated. එහෙම නැත්නම් වැඩිහිටියන්ට පමණයි ලේබල් එකට තමයි රිලීස් වෙන්නේ. එනුව MCU එකේ පළවෙනි R rated ෆිල්ම් එක වෙන්නේ Deadpool 3 වෙනි ෆිල්ම් එක. ෆිල්ම් එක අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Sean Levy. කවුරු කවුරුත් දන්න Stranger Things series එකේ episode එකක අධ්‍යක්ෂණය කළේ මොහු. ඒ වගේම Real Steel, Adam Project,
්‍රීගයි වගේ ෆිල්ම් සුත් ෂෝන්ගේ වැඩ තමයි ඒක තේරවා ම කොච්චර වැඩද කියලා අනික ඩෑල්ලෙක් කලනුත් හිව ජක්මන් සාරං රයින් එක වැඩ කරලා තියනවා එනිසා හිවසා රයින් දෙන්න ෆිල්ම් එක ගුණාත්මක භාවය පිළිබඳ තීරණය කරගන්න සහභාගී කරගන්නවා කියලා හෝ කියලා තියෙන්නේ එනිසා ෆිල්ම් එක පැත්තෙන් සාර්ථක නිර්මාණයක් වෙයි කියලා හිතන්න පුළුවන් ඒ වගේම ෂෝන් ලෙවීම ඉන්ටර්වියු එකදී කිව්වා දැන් ඔය වට යන රූමස් වලින් සමහරක් ඇත සමහරක් නම් මෙලෝ මල දාන එක සම්බන්ධයක් නැහැ කියලා ඒ කියන්නේ අපි කියපු යම් යම් දේවල් ඇත්ත වෙන තියෙන ඉඩ වැඩ වැඩි ඉතින් ඔය ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි ට්‍රේලර් එක ආවම ඔව් සමහර විට තවත් ප්‍රශ්න වැඩි වෙයි ලබන මාසේ තියෙන සුපර් බෝල් ඉවෙන්ට් එක අතරේ පළවෙනි ට්‍රේලර් එක රිලීස් වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ ඒ කියන්නේ පෙබරවාරි 11 12 දවසක ට්‍රේලර් එක රිලීස් වෙවි අපි එතකන් බලන්නෙමු ඉස්සරහට සීක්‍රට් ෆෝස් ෆිල්ම් එකක් එන්න තියෙන නිසා MCU එකට X-Men ලව ඒ කියන්නේ මියුටන්ට්ස් ලව ගේන එක අනිවාර්යයි දැනටම MCU එකේ X-Men ලා කීප දෙනෙක් පෙන්වලා තියෙනවා මේ විදිහට මුලින්ම මිස් මාවල් ලා මියුටන්ට් කෙනෙක් කරා ඊළඟට සීහල්ක් සීරීස් එකේ මිස්ටර් ඉමෝටල් ලා හිමත් පෙන්නවා තව ගත්තොත් ද මාවල් ක්‍රෙඩිට් සීන් එකේදී බීස්ට් දකින්න ලැබුණා මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් එකේ ඒත් 838 වල ඉන්න ප්‍රොෆෙසර් X ව දකින්නත් ලැබුණා ඉතින් ඒ විදිහට X-Men ලව MCU ගේන හොඳම ක්‍රමයක් තමයි Deadpool 3 එක Fox Universe එකේ සෙට් එකම MCU ගේනවත් නැත්නම් වෙනම ටීම් එකක් හදනවද කියලා අපිට ඉස්සරහට දැනගන්න ලැබෙයි. ඒ වගේම Fantastic Four ෆිල්ම් එකත් ඊළඟ අවුරුද්දේ එන නිසා ඒකෙදි හැදෙන්නේ මොන වගේ ටීම් එකක්ද කියලා දැනගන්න ලැබෙයි. මට නම් හිතෙන්නේ අපිට MCU එකේදී X-Men ලා විදිහට අලුත්ම ටීම් එකක් සහ අලුත්ම Fantastic Four ටීම් එකක් දැක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් අදට මම කියන්න ආවේ ඔච්චරයි. මං හිතනවා Deadpool 3 එක ගැන අපේ උන්ගේ හදවත ඇතුළෙන්ම හොඳ hype එකක් ඇදිලා ඇති කියලා. ඉතින් එහෙම එකක් වුණා නම් වීඩියෝ එකට like එකක් දාගෙනම මේ දේවල් ගැන අදහස් කොටාගෙන යන්න. යාළුවන්ටත් hype හදන්න මේ වීඩියෝ එක උන්ට share කරන්න. මේ වගේ අතිකොපිරි වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම set වෙමු. එතකන් ගිහින් එන්නම්. Bye bye.